බුද්දේ ඔබට සුබ දවසක්. අද අපි බලන්න යන්නේ කවුරු හරි අපිට වරදක් කරාම අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ. මොකද මේ දවස්වල මිනිස්සුන්ගේ ඉවසීම බොහොම කොටයි. එක එක ප්‍රශ්නවලට මුහුණ දෙනවා. පොස්ස ළඟින් මැස්ස යන්න බෑ, කේන්ති යනවා. නිදිකුඹ වගේ කටුපුප්පාගෙන කොළ මැලවිලා ඒගොල්ලෝ රන්වට යනවා. ගොඩක් පළක් දැනගෙන හිටිය අයත් මේ වගේ මේ කලහකාරී ක්‍රියාවලට ඇතුළු වෙලා තිබෙනවා. ඉතින් අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ යටහත් සිතින්? සහ ඇයි අපි යටහත් සිතින් මේකට මුහුණ දෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ, අපේ ඉඳිරාණන්, අපේ මිදුම්කරුවාණන් ඒකට මුහුණ දුන්නේ එහිමයි. උන්වහන්සේ අපි තමයි අපේ ශක්තිය. උන්වහන්සේගේ සිත අපි තුල පිරෙන තරමට අපි ශක්තිමත්. එතකොට අපි අඩු වෙනම උන්වහන්සේ වැඩි වෙනවා. මේක අපේ කාන්තිය, අපේ කීර්තිය, අපේ දක්ෂකම පෙන්වන සේවයක් නෙමෙයි. මේකේ සම්පූර්ණ අවශ්‍යතාවය උන්වහන්සේ විද්‍යමාන වීම, උන්වහන්සේ ප්‍රකාශ වීම, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ තිබුණ සිතම නුඹලා තුළ තිබේවා. මේක අපිට ලොකු ධෛර්යයක්. මේක අමුතු ක්වොලිෆිකේෂන් එකක් ගැන නෙමෙයි, උපාධියක් පශ්චාත් උපාධියක් ගැන නෙමෙයි. ඒවත් තිබෙනවා නම් ඒවත් දැන් උන්වහන්සේ පාවිච්චි කරයි. මේක කුලය ගැන නෙමෙයි, තාත්තා කොච්චර ලොක්කෙක්ද කියන එක මත නෙමෙයි. මේ ක්‍රිස්තුස් වහන්සේගේ සිත අපි තුළ තිබේවා. දයන්වහන්සේ රූපාකාරයේ ධර්මසේ, ඒක ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ගැන පදයක්. දයන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටිය යුතු වස්තුවකයි නොසිතා එය ඉවත් කර, එහෙම නැත්නම් හිස්වි දාසියුගේ ස්වරූපය ගැන. ඉතින් හැම සංස්කෘතියකම තිබුණ අදහසක් දෙවියන් අප සමග වාසය කරන්න එනවා නම් කියන අදහස. එහෙම කතන්දරයක් තිබෙනවා. ඉතින් ඇත්තෙන්ම මිනිස් ඉතිහාසයේ එක් දවසක මෞංකාර දෙවියන් වහන්සේම මිනිස් වෙසින් මේ ලෝකෙට ආවා. ඒ තමයි ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ස්වාමි කිව්වේ උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා. යේසුස් කිව්වේ උන්වහන්සේගේ එයාගේ භාෂාවෙන්. යොෂුවා කියන්නේ දෙවියන් වහන්සේ ගල්වනසේක. ක්‍රිස්තුස් කියන්නේ එයාගේ භාෂාවෙන් මෙසියස්. ඒ කියන්නේ වරලත් බලලත් තනන් වහන්සේ කියන එකයි. ආලේපලත්. ඉතින් ඒව ඔක්කොම ඉවත් කර දාසියගේ ස්වරූපය ගැන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණි සේක. ඒ තමයි අපේ යේසුස් වහන්සේ. බෙත්ලෙහෙම්නේ ගවගාලේ ඉපදුණු අපේ යේසුස් වහන්සේ ඉතාම දුප්පත් බෞමික දෙමාපිය ඇසුරුව උන්වහන්සේ ඉපදුණා. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේ කුරුසියේ මරණය දක්වා කීකරු සේක. එතකොට උන්වහන්සේ තවත් පහත් වුණා. දාසියකුසේ සේවේ මනුෂ්‍යකුසේ පහත් වුණා, දාසියකුසේ පහත් වුණා, මරණය දක්වාම පහත් වුණා. ඉතින් ඒක ඉතාම පහත් වීමක්. මරණය දක්වාම කීකරු සේක. ඉතින් අපි ක්‍රිස්තියානි සේවයේදී හැමතිස්සෙම මේක මතක් කරගත යුතුයි. විශේෂයෙන්ම කවුරුර අපිට විරුද්ධ වෙනවා නම් ඒක අපි තේරුම් ගන්න ඕන. මෙයා මේ මට විරුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කාරණාවක් නිසා, එයත් ගැලවීම ලබන පිණිස. ඒකයි ඒකේ අර්ථය. ඒක වෙන්නේ කොහොමද කියලා අපි තව ටිකකින් බලමු. කුරුසියේ මරණය දක්වා කීකරු සේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට සියලු නාමවලට වඩා උසස් නාමයක් උන්වහන්සේට දුන්සේක. ඉතින් දෙවන් වහන්සේගේ හැම සේවකයාම මේ මරණ සෙවණේ මිටියාවතට යනවා. අපි මරණ සෙවණේ මිටියාවතට ගියාම ගීතාලේ 23 කියන උන්වහන්සේගේ දණ්ඩ, ඒ කියන්නේ රාජ්‍ය කීය ජයකොන්තේන් හා සරයටියෙන් මඟ පෙන්වනු ලැබේ. ඒ මරණ සෙවණට දෙව සේවකයා යන්නේ තම ආශාවට, මැරෙන තම දැනුමට, තම කීර්තියට, මුදල් ගැන තිබෙන ආශාවට, ලොකුකම පෙන්වීම තිබෙන ආශාවට. ඔය හැම එකක් ගැනම මරණ සමනේ මිත්‍යාවත්වයකට අපිව යේසුස් වහන්සේ ගෙන යනවා. එතකොට යම් කෙනෙක් දේශනා කරන විට එයා දිහා ස්වර්ගයේද පොළොවේද පොළොවට සියල්ලම යේසුස් යන නාමයෙන් දන නමන පිණිස. ඒ නිසා අපි මිනිස්සුන්ට දන නමන්නේ නැහැ. ජෙනුෆ්ලෙක්ෂන් එක අයිති යේසුස් වහන්සේට පමණයි. කරුණාකරලා මේක මතක තියාගන්න. යේසුස් වහන්සේට පමණක් හිමි ගෞරවය වෙන කාටවත් අපි දෙන්නේ නැහැ. යේසුස් යන නාමයෙන් දානමන පිණිස යේසුස් ක්‍රිස්තු වහන්සේ ස්වාමින් වහන්සේ බව පේවූ දැන් වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිවුවලින් ඒත්තු ගන්නන පිණිස අපේ සේවය තුළ මෙය විද්‍යමාන වේවා. දැන් අපිට කවුරුහරි වරද කරපුවම කුරුසියේ බලය විදහපාන්ට කදිම අවස්ථාවක් එනවා. ඒ ගැන දෙවනි කොරින්ති 7 දහමිනි පදේ අපිට කියලා තියෙනවා. ඉතින් කවුරුහරි අපිට අලකලංචියක් අවනඩුවක්
හොඳ නැති දෙයක් කරනකොට තමාම කියාගන්න. බහරයාටත් කියලා කියන්නේ මට මතක් කරලා දෙන්න මේක. මේ අලකලංචි එන්නේ යහපතක් වෙන පිණිස. ඒකයි ස්වාමීන් වහන්සේගේ අදහස. යහපතක් ස්වාමීන් වහන්සේ කරන පිණිස. මොකද්ද යහපත? දෙවනි කොරින්ති 7:10 මක් නිසාද දේව කැමැත්තට එකඟ වූ ශෝකයෙන් තැවෙන්ට කාරණයක් නොවන්නා වූ ගැලවීමට පමණවන පසුතැවිලි වීම හටගන්නේ. මම වරදක් කරොත් මම පසුතැවිලි වෙනවා, දිව්‍ය ශෝකයට එනවා. වෙන කවුරුත් මට විරුද්ධව වරදක් කරොත් මම එයා ගැනත් දිව්‍ය ශෝකයෙන් පසුතැවෙනවා. එවිට දිව්‍ය ශෝකය ඔහුගේ හදවතට දැනෙනවා. ඔහු කරන වරද ගැන ඔහුට වැටහීමක් ඇවිල්ලා ඔහුගේ ජීවිතයත් ගැලවීමට එනවා. ඒකයි මිස්ටේක් මැනේජ්මන්ට් එකේ වැදගත්. මිනිස්සු වරද කරන කල ඔවුන්ට ගැළවීමක් තිබෙනවා. ඒක මතක තියාගන්න. මිනිස්සු අපිත් එක්ක පටලැවෙනකොට නරකින් අපි ඒක හොඳට පරිවර්තනය කිරීමේ ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි, උපකරණය තමයි කුරුසිය. ඉතින් තවදුරටත් කියනවා ලෞකික ශෝකයේ මරණය උපදවයි. එසේ මෙන්න දේව කැමැත්තේ හැටියට ශෝක වීම යන කාරණාවෙන් මහත් උනන්දුවක්, නිදොස් කර ගැනීම, අමන ඒ කියන්නේ මේ ආයෙත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක්, දේව බයක්, මහත් ආශාවක්, මහත් ජොලිතකම, කොපමණ යුක්තිය කිරීමේ අදහසක් හටගන්නවා නේද? මේක තමයි කුරුසියේ විශ්වාසයේ ජීවිතය අනුගමනය කිරීමේ විශිෂ්ට අතුරු බල. අපිට විරුද්ධව නඩු සාධනය, සාප කරන අයට ආශිර්වාද කිරීම, අයහපත කරන අයට යහපත කිරීම,